ආර්ය අෂ්ඨාංගික මාර්ගය අරියංගෝ බික්හවේ අට්ටංගිකම් මග්ගං දේශස්සාමී විභජිස්සාමී, තංසුනාත සාදුකං මනසිකරෝත බාසිස්සාමීති ඒවන් බන්තේතිකෝතයේ බික්කු භගවතෝ පච්ච සෝසුන් භගවා ඒත් අදවෝච කතමෝච බික්හවේ අරියෝ අට්ටංගිකෝ මක්්ගෝ සයथීදාං, සම්මාධිට්ටි සම්මා සංखප්පෝ, සම්මාවාචා, සම්මාකම්මන්තෝ, සම්මාආජීවෝ සම්මාවායාමෝ, සම්මාසති සම්මා සමාදී මේ සංයුක්ත නිකායේ මග්ග සංයුක්තේ ප්‍රථම වර්ගේ අටවැනි සූත්‍රය වූ මග්ග විභංග සූත්‍රයේ කොටසකි මේ ආර්යෂ්ඨාංගික මාර්ගයට සූත්‍රයට අනුව විස්තර කරනු ලැබේ. ඉහෙත දැක්වුණු සූත්‍ර පාටයේ තේරුම මෙසේය. මහනෙනි තොපට ආර්යෂ්ඨාංගික මාර්ගය දේශනය කරන්නෙමි විභාග කරන්නෙමි, මනාකොට අසව් මනාකොට මෙනෙහි කරව. දේශනය කරන්නේෙමි. එසේ ස්වාමීනී ඇැයි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස් වූහ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක මහණනි ආර්යෂ්ඨාංගික මාර්ගය කවරේද ඔවහු කවරහුද සම්මාදිට්ටිය සම්මා සංකප්පය සම්මාවාචාවය සම්මා කම්මන්තය, සම්මා ආජීවය සම්මාවායාමය සම්මා සතියය සම්මා සමාධිය යන මොහුය සම්මා දිට්ඨියආදීමේ ධර්මාට නිවනට පැමිණීමේ නිවන් ලැබීමේ ප්‍රතිපත්තියයි. එබැවින් යට දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාය යැයි කියනු ලැබේ. ඒ ප්‍රතිපත්තිය නිවන ලබාගැනීමේ උපායයි. ලෝකෙහි මිනිසුන් ගමන් කරන්න වූ මාර්ග ඒ ඒ තැනට පැමිණීමට උපකාරවන්නන්නක් මෙෙන් මේ ප්‍රතිපත්තිය නිවන් ලැබීමට නිවනට පැමිණීමට උපකාරවන බැවින් ට මගගෙවත් මාර්ගයයි කියනු ලැබේ මෙහි මග්ග යන්නෙහි තේරුම ප්‍රතිපදාවය උපායය යනුයි ඒ ප්‍රතිපදාවහි ධර්ම අටක් හෙවත් අංග අටක් ඇති බැවින් ඒට අට්ටංග මාර්ග ෙවත් අෂ්ටාංගික මාර්ගයයි කියු ැබේ අංගාටක් ඇත්තා වූ ඒ මාර්ගයෙන් කෙලෙස් දුරු කරනු ලැබේ. පුද්ගලයා ආර්යභාවයට පමණුණු ලැබේ පුද්ගලයාට ආර්ය පලය ලබාදනු ලැබයි. ඒ බැවින් ඒ මාර්ගයට ආර්යෂ්ඨාංගික මග්ග හෙවත් ආර්යෂ්ඨාංගික මාර්ගය කියනු ලැබේ. ආර්යෂ්ඨාංගික මාර්ගය යන්න මෙට තේරුම් තුනක් කියහැකිය. කෙලෙසුන් කෙරින් දුරු වූ අංග ඇටක් අටක්. ඇත්තාාූ ප්‍රතිපත්තිය යනු එහි පළමුුවන්නයි. ඒ ප්‍රතිපත්තිය පුරණ පුද්ගලයා ආර්භාවයට පමුවන අංග අටක් ඇත්තාා වූ ප්‍රතිපත්තිය යනු දෙවැන්නයි. පිළිපදින්නා වූ පුද්ගලයාට ආය පලයක් ලබාදෙන අංග අටක් ඇත්තාා වූ ප්‍රතිපද්තිය යනු තුන්වැන්නයි. කතමෝච පුද්ගලෝ අරියෝ ට්ටාර්ිය පුද්ගලා අරයා අවසා පුද්ගලා ආනියායයි පුද්ගල පඥත්ති ප්‍රකරණය දැක්වුණු පරදි සෝවාන් සකදාගාමි, අනාගාමී, අරහත්යන සත්‍ර මාර්ග සතර පලයන්හි පිහිටි පුද්ගලයෝ ආර්යයෝය, සෙස්සෝ අනාර්ියයෝය අනාර්ියයෝ පුතජ්ජනෝය මෙමාර්ගයෙන් අනාර්යයෝ යභාවයට පැමිණෙති මේ ආර් අෂ්ඨාංගික මාර්ගය බෝධිපාක්ෂික ධර්මපන්තියෙන් ප්‍රධාන ධර්ම අටය ආර්යෂ්ටාංගික මාර්ගය වඩන කල්හි ඒයට අනුව සතිපට්ඨා ආදී බෝධිපාක්ෂික ධර්මයෝද වැඩති එහෙයින් සයතාපි භික්හවේ ආකාසේ විවිධාවාතාවායන්තිී පුරිත්තිමාපි වාතාවායන්ති වාතාවායන්ති උත්තරාපිවාතාවායන්ති දක්කිනාපිවාතාවායන්ති සරජාපිවාවාතාවායන්ති අර්ජාපිවාවාතාවායන්ති සීතාපාවාතාවායන් න්හාපිවාතාවායන්ති පරිතාපිවාතාවායන්ති අධමත්තාපිවාතාවායන්ති ඒම වකෝ භික්කවේ බික්කුණෝ අරියං අට්ඨංගිකම් මංගං භාවයතුෝ අරියං අට්ටංගික මක්ගං බහුලීකාරාතෝ චත්තාාරෝති සතිපට්ටානා භාවනා පාරිපූරින් ගච්චන්ති චත්තාාරෝපි සම්මපදානා භාවනා පාරිපූරං ගච්චන්ති චත්තාාරෝපි ඉද්ධිපාද භාවනා පාරිපූරින් ගච්චන්ති පංචපි ඉන්ද්‍රයාානි භාවනා පරිපූරියංගච්චන්ති, පංචපි බලානි භාවනා පාරිපූරින් ගච්චන්ති, සත්තපි බොජ්ජංගාභාවනා පාරිපූරින් ගච්චන්ති යනු වදාළ සේක මග්ග සංයුක්තයෙන් උපුටාගනිී සම්මාදිිට්ටි කතමෝජ භික්හවේ සම්මාදිිට්ටි යංහෝ භික්කවේ දුखේ ඥානං දුක සමුදේඥානං දුක නිරෝධඥානу දුக்க නිරෝධ ගාමිනයා පටිපදාඥානං අයං උච්චති බික්කවේ සම්මාධට්ටි මග විபංග සූත්‍රෙන් තේරුම මහනිනි සම්මාධිට්ටිය කවරේද මහ යම් දුකගැන දැනීමක් වේද දුක ඇතිවීමේ හේතුව ගැන දැනීමක් වේද දුක්ක නිරෝදේහෙවත් නිවන ගැන දැනීමක් වේද. නිවනට කැමිණෙන මග ගැන දැනගැනීමක් වේද. මහණනි මේ සම්මා දිට්ටිය යැයි කියනු ලැවේ. දිට්ටි යනු දැකීමය දැනීමය යන අර්ථ දෙන වචනයකි හරි දැනීමය වැරදි දැනීමයයැයි දැනීම දෙ ආකාරවෙයි. සම්මා යනු නිවරදය යන අර්ථය දෙන වචනයකි. සම්මා දිට්ටි යන දෙපද එක්කොට ගත්කල්හි නිවරදි දැකීමය හෙවත් නිවරදි දැනීමය යන අර්ථය කියවෙයි. සම්මාධිට්ටිය යනු නිවරදි දැනුමය. නිවරදි දැනීමද බොහෝය මේ බුදුසසුනෙහි කම්මස්ස කතා සම්මාදිිට්ටියය චතුසච්ච සම්මාදිිට්ටියය යැයි සම්මාධිට්ටි දෙකක් උගන්වා තිබෙයි. මේ දෙකින් ආර් අෂ්ඨාගිග මාර්ගයෙහි සම්මාධිට්ටි යනුවෙන් ගනු ලබන්නේ චතුසච්ච සම්මාදිිට්ටියයි. මග්ග විභංග සූත්‍රෙහි දුुක්खේ ඥානං යනාදීන් සම්මාධිට්ටිය විස්තරකර ඇත්තේ එහෙනේ කම්මස්සකතා සම්මාධිට්ට යනු කර්මය කර්ම පල දන්නා නුවනය එය ලෝකයේ කවදත් ඇති සම්මාදිිට්ටියය චතුසච්ච සම්මාධිට්ටිය බුදු සසුනෙහිම ඇතියකි චතුසච්ච සම්මාධිට්ටිය ඇතියහුට කම්මස්ස කතා සම්මාධට්ටියද ඇත්තේය. චතුසච්්‍ය දත්තැ නැත්තාට කර්ම පලයද දැනන බැවින් චතුසත්්‍යය සම්මාධිට්්‍යිය තුළ කම්මස්ස කතා සම්මාධිට්ටියද ඇත ඒ උසත් සම්මාධිට්ටි ඇතිකර ගැනීමට කම්මස්ස කතා සම්මාධිට්ටිය උපකාරී වෙයි එබැවින් ඒ පළමුකොට ඇතිකර ගතයුතුය එහි පිහිටා චතුසත්‍ය සම්මාධිට්ටි ඇතිකර ගැනීමට උත්සාහ කළේතිය චතුසත්්‍ය සම්මාධිට්ටිය විස්තර කිරීමේදී චතුරාරය සත්‍යය විස්තර කළ යුතුය අප විසින් සම්පාධිත චතුරාර් ස්‍ය නැමැති පොතෙහි එය විස්තර කර ඇති බැවින් මෙහි එය විස්තර නොකරනු ලැබේ. මාර්ගංගයෝ ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙව දෑරුම් වෙති. මග්ග විභංග සූත්‍රෙහි එය දක්වා ඇත්තේ ලෞකික ලෝකෝත්තර විභාගයක් නැතිව මිශ්්‍රක වශයනි මාර්ගධර්ම ලෝකෝත්තරත්ත්වයට පැමිණ උපදින්නේ සියල්ල එකට බැඳී එකවරය ලෞකික සිත්වල මාර්ගාංග අටම එකවර නොලැබයි සම්මාදිිට්ටි සම්මා සංකප, සම්මාවායාම, සම්මා සති, සම්මා සමාධයන මාර්ගාංග පහ ලෞකික සිත්වල එකවර ලැබයි සමහර සිතක සම්මා සංකල්පේද නැතිව එකවර හතරක් පමණක් ලැබෙයි සීල විසුද්ධි සම්පාදනයේදී ඉහතකි මාර්ගංග පහට සම්මාවාචා ආදී තුනෙන් එක එක එකතුවීමෙන් එකවර මාර්ගාංග හයබැගින්ද ලැබෙයි සමහර ලෝකෝත්තර සිත්වලද සම්මා සංකප්පය හැර මාර්ගාංග හතක් පමණක් ලැබේ ලෞකික අවස්ථාවෙහි ඒ ඒ මාර්ගංග වඩන්නා වූ සිත්වල ප්‍රධානව ලැබෙන්නේ එක්ෙක් මාර්ගය බැගිනිි. චතුරාරි සත්‍ය දැනීම වූ සම්මාදිි්ටියද ලෞකික අවස්ථාවේදී එකවර ආරය සත්‍ය හතරම දැකීම් වශයෙන් නූපදී. එබැවින් ලෞකික අවස්ථාවෙහි, දුක්කාර සත්‍යය දක්නාා සම්මාධිට්ටිය අනෙකකි සමුද ආර් සත්‍යය දන්නා සම්මාධිට්ටිය අනෙකකි නිරෝධාර සත් සත්‍යය දක්නා සම්මාධිට්ටිය තවකකි මාර්ග සත්‍ය දන්නා සම්මාධිට්ටිය අනෙකකි සම්මාධිට්ටි සංख්‍යාත ප්‍රථම මාර්ගන්ගේ උපදවාගැනීමට උත්සාහ කරන යෝගාවචරයා හට දුක්ක සත්‍යය උගෙනීමේදීදය, භාවනාකිරීම් වශයෙන් නැවත නැවත සිතීමේදීද. තමාදා දුක්ක සත්‍ය අන්ඥන්ට කියාදීමේ දීද. துක්खේ ඥානං යැනුවෙන් දැක්වෙන ප්‍රථම සම්මාධිට්ටිය උපදී. සමුදේ සත්‍ය උගන්නා වූද එය ගැන සිතන්නා වූද ඒ අන්නට කියාදෙන්න්නා වූද අවස්ථාවන්හි දුක්ක සමුදේ ඥානය යැනුවෙන් හැදින්වෙන දවිතිය සම්මාධිට්ිය උපදී නිරෝධ සත්‍යය උගන්නාූද සිතන්නා වූද පරහට කියා දෙන්නා වූද අවස්ථාවන්හි දුක්ක නිරෝධඥානං යැනුවෙන් දැක්වන ත්‍රතිය සම්මාධිට්ිය උපදී මාර්ග සත්‍යය උගන්නා වූද සිතන්නා වූද පරහට කියා දෙන්නා වූ ද අවස්ථාවන්හි දුක්ක නිරෝධගාමිණී පටිපදායඥානා යනුවෙන්දක් වෙන චතුෘථ සම්යක් දृෂ්ටියය උපදී මෙසේ ලෞකික අවස්ථවෙෙහි වෙන්වෙන් වශයෙන් ඇතිවන්නා වූ සම්මාධීට්්‍යිය ඒ ඒ සත්‍ය විෂයහි වෙන්වෙන් වශයෙන් ක්‍රමයෙන් වැඩි ලෝකෝත්තර මාර්ග චිත්තය උපදිනා අවස්ථාවහි ඉතිරි මාර්ගාංගයන් හා එක්ව එකවරචතුරාර සත්‍යන් ප්‍රතිවේද කිරීම් වශයෙන් ලෝකෝත්තර භාවයෙන් උපදී ධර්ම වශයෙන් කියතහොත් සම්යක් දිට්ටිය යනු ඉහත විමංසා ඉදිපාදය ප්‍රඥා ඉන්ද්‍රිය ප්ඥා බලය ධම්ම විචය සම්බෝජ්ජගේ යන නම්වලින් කියවුණු ප්‍රඥා චෛත සිකයේය සම්මා සංකව්ප කතමෝච භික්කවේ සම්මා සංකප්පෝ යෝකෝ භික්කවේ නෙක්කම්ම සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ අයං උච්චති භික්කවේ සම්මා සංකප්ෝ තේරුම මහණනි සම්මා සංකප්පය කවරේද මහණෙන යම් නෂ්ක්‍රාමය සංකල්පයක් වේද අව්‍යාපාද සංකල්පයක් වේද අවිහිංසා සංකල්පයක් වේද මහනෙන මෙය සම්මා සංකප්පையைයි කියනු ලැබේ. සංකප්ප යනු කල්පනාවට නමකි ලෝකෙහි සත්වය අතර අනේක ප්‍රකාර කල්පනා ඇත්තේය ඒ කල්පනාව නතුරෙන් නයිෂ්ක්‍රම්ම සංකල්පය අව්‍යාපාද සංකල්පය, අවිහිංසා සංකල්පය යන මේ කල්පනා තුන මේ ආර අෂ්ටාංගික මාර්ගෙහි දැක්වෙන සම්මා සංකල්පයයි. ඒ සංකල්ප තුනට නශ්ක්‍රම්ය විතර්ක අව්‍යාපාද විතර්ක අවිහිංසා විතර්ක යන මේවාද වහාර කෙරෙයි. මේ සත්වයෝ වර්තමාන භවයහි හා අතීත භවයන්හි කරන ලද සතර අපායට වැටීමට හේතුවන බොහෝ පවු් ඇතිව අනාගතයේද එබඳු පෞකම් ඉමක්කොනක් නැතිව කරන ස්ොභාවයක් ඇතිව නැවත නැවත අපායට පැමිණෙන ස්වභාවය ඇතිව නැවත නැවත ජාති, ජරා, ව්‍යාධි මරණආදී දුක්වලට හසුවන ස්වභාවය ඇතිව තෘෂ්ණ බන්ධනයෙන් සසර බැබී සිටිති තමා සිටින්න වූ තත්වයේ භයානකකම දැකියහැකි නුවන ලැබූ පුද්ගලයෝ ලැවගින්නකට මැදිවී සිටිින්න්නෙකු එන් මිදීමටද සිරගේකට හසුුවී සිටිින්න්නෙකු එයින් මිදීමටද සතුරු සනගක් විසින් වටකරනු ලැබූ සිටින්නෙකු එයින් මිදීමටද කැමනකට දළකට හසු වී සිටින මසෙකු එයින් මිදීමටද ඩුවකට හසුවී සිටින කුරුල්ලෙකු එයින් මිදීමටද සිතන්නාක්මෙන් උපන් නූපන් පාපයන් ගෙන් මිදීමටද තෘෂ්ණ බන්ධනයෙන් මිදීමටද කල්පනා කරන්නාහ. නෂ්ක්‍රාමය සංකල්පය යනු නූන ලැබූ සත්පුරුෂයන් විසින් ඒ තෘෂ්ණ බන්ධනෙන් මිදීම සඳහා කරන කල්පනාවෝය දන්දීම ආදී වශයෙන් වස්තු අතහැරීම පිළිබඳ වූද, පුත්‍රාදීන් අතහැරීම පිළිබඳ වූද පැවිදිවීම පිළිබඳ වූද, ආරං්්‍යාදී විවේකස්ථානයක් සේවනය කිරීම පිළිබඳ වූද සමත විදර්ශනාවන්හි යදීම පිළිබඳ වූද, කල්පනාවෝ, නශ්ක්‍රමය සංකල්පයෝය දන ධ්‍යනාාදී වස්තුූන් ලැබීම පිළිබඳ වූද අමුදරුවන් පිළිබඳ වූද. ආහාරපාන වස්ත්‍ර යාන වාහනාදිය පිළිබඳ වූද. නෘත්්‍යය ගීතාදිය පිළිබඳ වූද මතු දෙවමිනි සැපත් ලැබීම පිළිබඳ වූද. කල්පනාවට කාම විතර්කයයි කියනු ලැබේ. කාම විතර්කය සසරදික් කරන්නකි නශ්ක්‍රම්ය සංකල්පය මේ කාම විතර්කය නසන කාම විතාර්කය දුරු කරන කාම විතර්කයට ප්‍රතිපක්ෂ වූ ධර්මයකි අව්‍යාපාද සංකල්පය යනු අන්‍ය සත්වයන් අන්‍යපුද්ගලයන් ස්වපත්කිරීම පිළිබඳ වූ මෛත්‍රී සහගත කල්පනාවය සත්වයන් පුද්ගලයන් විනාශ කර දැමීම පිළිබඳ වූ දේශ සහගත කල්පනාව ව්‍යාපාද විතර්ක නම්වෙයි අව්‍යාපාද සංකල්පය ව්‍යාපාදය විතර්කය නසන දුරු කරන ප්‍යාපාද විතර්කයට ප්‍රතිපක්ෂ ධර්මයකි අවිහිංසා සංකල්පය යනු අन්‍යන් දුකෙන් මිදවීම පිළිබඳ වූ කරුණා සහගත කල්පනාවය න්ට දුක්දීම පිළිබඳ කල්පනාව විහිංසා විතර්ක නමී අවිහිංසා සංකල්පය, විහිංසා විතර්කය දුරකරණ නසන විහිංසා විතර්කයට ප්‍රතිපක්ෂ ධර්මයකි. ධර්ම වශයෙන් කියතහොත් නයිශ්ක්‍රමය සංකල්ප ආදී වශයෙන් ත්‍රවිධ වූ මේ සම්යක් සංකල්පය, දෙපනස් චෛතසිකයන්ගේ එකක් වූ විතර්ක චෛතසිකයකය සමත විදර්ශනා වශය නැත්තා වූ භාවනසිියල්ලම සාමාන්‍යෙන් කාම විතර්කාදී විතර්ක තුනට විරුද්ධය. සම්යක් සංකල්ප මාර්ගාන්ගේ වැඩීම සඳහා කළයුතුදය භාවනාවහි යෙදීමය. භාවනාවහි යෙදන යෝගාවචරයාගේ භාවනාචිත්ත සම්ප්‍රයුක්ත වූ විතර්කය, ම විතර්ගය දුරකිරීම් වශයෙන් නේශ්ක්‍රම්ය සංකල්පේද වෙයි. අ්‍යාපාද විතර්කය දුරකිරීම් වශයෙන්, අ්‍යාපාද සංකල්පේද වෙයි. විහිංසා විතර්කය දුරකිරීම් වශයෙන් අහිංසා සංකල්පේද වෙ. තදංග වශයෙන්, කාම විතර්කාදීන්ගේ හේතු දුරකිරීම් වශයෙන්, ඒ ඒ විතර්කය දුර්කරන්නා වූ භාවනා, චිත්ත සම්ප්‍රයුක්ත විතර්ක සංඛාත සමයක් සංකල්ප මාර්ගාංගය භාවන ආරම්මණහි ක්‍රමයෙන් වැඩි ලෝකෝත්තර චිත්තය උපදනා අවස්ථාවහි කාම විතර්කාදීන්ට හේතු වූ ලේෂයන් දුරකිරීම් වශයෙන් කාම විතර්කාදී විතර්කතුනුතුන දුරුකිරීමෙන් ඉතිරි මාර්ගාංගයන් හා එක්ව ලෝකෝත්තර තත්වයෙන් උපදින්නේය. ලෝකෙහි බහුල වශය නැත්තේ කාම විතර්ක බහුල පුද්ගලයෝය. ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක බහුල පුද්ගලයෝ මද වශය නැත්හ. පන්සල් සෑදීම් ගෝල බාලයන් සාදා ගැනීම් දායකයන් පහදවා ගැනීම් ආදිය ගැන පැවිද්ධන්ට ඇතිවන කල්පනාද ඔහසයින් කාම විතර්කයෝමය. ගිහියන් නිතර කාම විතර්ක ඇතිවීම ගැන කියනු කිම. පැවිද්ධන්ට ඇතිවන පන්සල් සෑදීම් ආදිය පිළිබඳ කල්පනා, සමහරවිට නශ්ක්‍රමය, අව්‍යාපාද, අවිහිංසා විතර්කද විය හැකිය ගහියන් අබුදරුවන් පෝෂණය කිරීමමාදිය සම්බන්ධය නැතිවන කල්පනා සැමකල්හීම කාම විතර්ක යෝමය. කාම විතර්ක බහුලතනැත්තා විසින් එය දුරුකිරීමටත් නයිශ්ක්‍රම්ම සංකල්පය දියුණු කර ගැනීමටත්. විශේසයෙන් අසුභ භාවනාව කළ යුතුය. කාම විතර්කයන් හි ආදීනවයන් මෙනෙහි කිරීමද හොඳය ව්‍යාපාද විතර්ගයන් බහුලතනැත්තාට ඒ නැතිකර ගැනීමටත් අව්‍යාපාද විතර්කය දියුණු කර ගැනීමටත් විශේෂයෙන් මෛත්‍රී භාවනාව කිරීමත් ව්‍යාපාදයේ දෝෂයන් වෙනී කිරීමත් හොඳය විහිංසා විතර්කය බෞුලතනැත්තාහට ඒ නැතිකර ගැනීමට හා අවිහිංසා සංකල්පය දියුණු කර ගැනීමටත් විශේෂයෙන් කරුණාභාවනාව කිරීමත් ට දුක්දීමේ ආදීනවය මැනිහි කිරීමමත් හොඳ කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක යන මේ තුනට මිත්‍යා විතර්කයයිද මත්‍යා සංකල්පයයිද කියනු ලැබේ. ඒවා පාප විතර්කයෝය සම්මා වාචා කතමාච භික්කවේ සම්මාවාචා යාකෝ භික්කවේ මුසාවාදාවේරමනී, තිසුනාය වාචාය වේරමනී, පරුසාය වාචාය වේරමනී, සම්පප්පලාපා වේරමනී, අයං උච්චති බික්හවේ සම්මාවාචා මග්ග විභංග සුත්ත තේරුම මහනනි සම්මාවාචාව කවරේද මහන යම් බොරු කීමෙන් වැලකීමක් වේද කේලාම් කීමෙන් වැලකීමක් වේද පරුස වචනයෙන් වැලකීමක් වේද සම්ප්‍රප්පලාපයෙන් වැලකීමක් වේද මහනනි මෙය සම්මා වාචායැයි කියනු ලැබේ මෙයින් දැක්වෙන්නේ මෂාවාදදී වාක් දුෂ්චරිත හතරින් වලක්නා ස්වභාවය සමයක් වාචා මාර්ගන්ගේ බවය සම්යක් වාචා මාර්ගංගේය ධර්ම වශයෙන් එකක් වතදු, මුසාවාදාදී වලක්නා දුෂ්චරිතයන්ගේ වශයෙන් මුසාවාදා විරතිය, පිසුනාවාච්චා විරතිය, පරුසාවාචා විරතිය සම්ප්පලාපා විරතියයයි විරති හතරක් වෙයි. ලෞකික අවස්ථාවෙහි යෝගාවචරයා මුසාවාදයෙන් එක් සිතකින් වලකී පිசුනාවාචායෙන් අන් සිතකින් වලකී පරුසාවාචාවෙන් අන් සිතකින් වලකී සම්ප්‍රප්පලාපෙන් අන් සිතකින් වලකී එබවින් එකම සම්යක්වාචා මාර්ගාංගය පූර්භාගේදී වෙන්වෙන් වූ ධර්මහතරක් වශය නැතිවේ ලෝකෝත්තර මාර්ගචිත්තය උපදිනා කල්හි ඉතිරි මාර්ගාංගයන් හා එක්ව ජුෂ්චරිත හතරම එකවර ප්‍රහාණය කිරීම් වශයෙන්, එක් මාර්ගාංගයක් වශයෙන්, ලෝකෝත්තරත්වයෙන් පහළවෙයි. මුසාවාදාදීන්ගේ විස්තර බෞද්ධයාගේ අත්පොතෙන් දතහැකිය. සම්මා කම්මන්ත. කතමෝච බික්හවේ සම්මාකම්මන්තෝ, යාකෝ භික්හවේ, ආනාතිපාතා වේරමනී අධිනාාදානා වේරමනී කාමේසුමිච්චාචාරා වේරමනී අයං උච්චති බික්කවේ සම්මා කම්මන්තෝ මග්ග විභංග සුත්තෙන් තේරුම මහණනි සම්මා කම්මන්තය කවරේද මානනි මේ ප්‍රාණගාතයෙන් වැළකීමක් වේද අදත්තාදාානයෙන් වැලකීමක් වේද කාම මිත්‍යාචාරයෙන් වැලකීමක් වේද. මහනනි මේ සම්මා කම්මන්තයැයි කියනු ලැබේ. මෙයින් දැක්වෙන්නේ ප්‍රාණගාතාදී කාය දුෂ්චර්ත තුනෙන් වලක්නාා ස්වභාවයයි. සම්යක් කර්මාන්ත මාර්ගාංගය කියාය. ප්‍රාණගාතාදී කර්මයන් පිළිබඳව දතයුතු විස්තර බෞද්ධයාගේ අත්පොතෙන් දත හැකි බැවින් මෙහි නොදක් වනු ලැබේ පූර්බාගේහි යෝගාවචරයා අන්සිතකින් ප්‍රාණ වදයෙන් වලකින්නේය. අන්සිතකින් අදත්තාදාානෙන් වලකින්නේය අන්සිතකින් කාම මිත්‍යාචාරයෙන් වලකින්නේය එබැවින් මේ සම්යක් කර්මාත මාර්ගාන්ගේය පානාතිපාත විරතිය අධිනාාධන විරතිය කාමේසු මිච්චාචාර විරතිය යයි ත්‍රවිධවෙයි ලෝකෝත්ත්‍ර මාර්ගක්ෂණයහි වනාහි, ප්‍රාණගාතාදී පාපකර්ම තුනම කිරීමට හේතුවන ක්ලේෂයන් ප්‍රහාණය කිරීම් වශයෙන්, අන්‍ය මාර්ගාංගයන් හා එක්ව ප්‍රාණගාතාදී පාපත්‍රයම දුරුකරන එක් ධර්මයක් වශයෙන් ලෝකෝත්‍රභාවයෙන් උපදින්නේය සම්මා ආජීව. කතමෝජ භික්හවේ සම්මා ආජීවෝ, භික්කවේ அறிයසාාවකෝ මිච්චා ආජීවං පහය සම්මා ආජීවන ජීවිකං කප්පේති අයං උච්චති බික්කවේ සම්මා ආජීවෝ මගග විභංග සුත්ත තේරුම මහනනි සම්මා ආජීවය කවරේද මහන මේ සස්නෙහි ආර්ශ්්‍රාවකතෙමේ මිත්‍ය ආජීවය හැර සම්යා ආජීවයෙන් ජීවිකාව කෙරේ ද මහනෙන එය සම්මා ආජීවයයි කියනු ලැබේ සම්මා ආජීව යන වචනය ගැන මතුපිටින් පමණක් සලකන්නෙකුට වැටකෙන් වැටහෙන්නේ මනාකොට ජීවත්වීම හෙවත් ජීවිතය පැවැත්වීම සම්මා ආජීවය කියාය ඒ ජීවිතය පැවැත්වීම මාර්ගාංගයක් නොවේ සම්මා ආජීව මාර්ගාන්ගේ වනුයේ පැවැත්ම සඳහ කරන දුෂ්චාරිතවලින් වැලකීමය. ඇතැමෙක් දස්කම් පෙන්වීම පලිගැනීම ආදී නොයක් කරනු සම්බන්ධයෙන් පෞකම් කරති. එසේ කරන්නා වූ වාක් දුෂ්චරිතයන්ගේෙන් වලක්නා ස්වභාවය සම්මා වාචා මාර්ගංගේයයි. දස්කම් දක්වාදීම ආදිය පිණිස කරන ප්‍රාණගාත ආදයෙන් වක්නාා ස්ොභාවය සම්මා කර්මාන්ත මාර්ගාංගයයි. දිවි පැවැත්වීම සඳහා කරන කාය වාග් දුෂ්චර්තයන්ගෙන් හා තවත් නුසුදුසුක්‍රියාවලින් වැලකීම සම්මා ආජීව මාර්ග අංගයයි. සමා ආජීවය ගිහි පැවිදි දෙපක්ෂයාගේ වශයෙන් වෙනවෙනම කියයුතුය දිවි පැවැත්ම සඳහා කරන කායවාග් දුෂ්චර්තයන්ගෙන් හා අධර්ම වෙළදාාමෙන් වැලකීම ගියන්ගේ සම්මා ආජීවයයි. එපමණකින් පැවිද්ධන්ගේ ආජීව පාර්ශුද්ධිය නොවේ. අනේසන මිච්චා ආජීව විරතියය, කුහන ආදී මිච්චා ආජීව විරතියය, තිරශ්චීන විද්‍යා මි්‍යආජීව විරතිය යන, මවුන්ගේ වශයෙන් පැවිද්දන්ගේ සම්මා ආජීවය කියයුතුය. සිද්දිනාගෙන ලාබ සත්කාර ලබාගන්නා අටියෙන් ගිහිියන්ට ලී දඩුදීම හුණු දඩුදීම මල් දීම ගෙඩිදීම යනාදී කරුණු එක් විස්සෙන් වැලකීම අනේසන මිච්චාජීව විරතිය වූ සම්මා ආජීවයයි. අනේසන එක් විස්ස බෞද්ධයාගේ අත්පුතෙහි දක්වා ඇත. කුහන ආදී මිච්චා ආජීවය කුහනා ලපනා නේමිත්තකතා, නිප්පේසිකතා, ලාබේන ලාබං නිච්ජිගිහින් සන්හතා යන වචනවලින් මහානිදදේසේහි පස් ආකාරයකින් දක්වා තිබේ එයින් ගහනයද දායකයන් විසින් දෙන තැන දෙන්නට තැත්කරන ප්‍රත්‍ය ප්‍රතික්ෂප කිරීමය තමාගේ ගුණ වටින් පිටින් කීමය ගුණ හැගෙන හැටියට ඉරියව පැවැත්වීම යන තුන් ආකාරය දක්වාති බෙයි. පින් කැවතියන් විසින් ආහාරපාන වස්ත්‍රාදී ප්‍රත්‍යයන් දෙන්නට තැත් කරන කල්හි ඔවුන් රවටා වඩවඩා ප්‍රත්ත්‍ය ලබනු කැමති ඇතැම් ක අපපටි පැවිදධෙක් ට වඩා අපට ප්‍රත්්‍ය ඕමනා නැත අප ප්‍රත්්‍ය රස් කරන්නත් නැත ඒ නිසා ඕවා අන්තනකට දෙන්නයි කියා හෝ මස්මාලු සහිත රසබොජුන් පැවිද්ධන්ට හොඳ නැත ඒවා වැනදීමෙන් තන්හාව වැඩෙනවාය තන්හාාව නැති කරන්නට උත්සාහ කරන අපට වටිනා සිවුරු වැනි ද වටිනා ඇද පුතුු ඇතරෙල්ලි වටිනා ආවාස ඕමනා නැත යනාදිය හෝ කියා දෙන්නට තැත්කරන දායකන් තමාගේ ලෝබ නැතිකම දක්වා විස්මයට පත්කරවයි එයින් මුලාවූ මිනිස්සු මේ හාමුදුරුව පුදුම ගුණුවතෙක් කෙසේ නමුත් මුන්වහන්සේට යම්කිසිවත් දෙන්නට ඕනෑයැයි සිතා වඩ වඩාත් ප්‍රත්තිගෙනවිත් දෙන්නට තැත්කරති වඩ වඩාත් ප්‍රත්්‍ය ගෙනවිත් පිළිගන්න ලෙස ඉල්ල නකාල් හි මේවා අප නොපිගනිතොහොත් මුන්නහෙලාට පින් සිදු කර ගැනීමට මගක් නැත මුන්නහලාට කොයි සැටියකින් හෝ පින් සිදු කරගන්නට ගන්නත් ඕ නෑය ඒ නිසා ඕෝවා පිළිගනිමී යැයි පසුව පිළිගනිී එසේ මිනිසුන් පුදුමයට පත්කරවා වඩ වඩා ප්‍රත්්‍ය ලබා ගැනීම ප්‍රත්‍ය ප්‍රතික්‍ෂේප කිරීමේ මිත්‍යා ආජීවයයි. ඇතැම් පැවිද්ධෙක් තමා සාමාන්‍ය පැවිද්ධන් වෙනියකු නොව ධ්‍යාන මාර්ගාදී උසස් ගුණ ඇතියෙ හැටියට අන්්‍යන්ට හඟවා ප්‍රත්‍ය ලබනු පිණිස තමාගේ උසස් බව කෙලින්ම නොකයා අසවල් වීදියේ සිවුලු පොරෝනාභික්‍ෂෝහු මහානුභාවඇත්තෝය උසස් පැවිද්ධෝය අසවල් ආකාර පාත්‍ර පරිහරණය කරන්නෝ අසවල් ආකාර ස්ථානවල වාසය කරන්නෝ මහානුභාව සම්පන්නයෝය යැයි තමා එබඳු කෙනෙක්යැයි අන්්‍යන්ට සිතන හැටියට වටින් පිටින් කරුණු කියති. එසේ කියා මිනිසුන් පහදවා ප්‍රත්‍ය ලැවීම වටින් පිටින් ගුණකීමේ මිත්‍යා ආජීවයයි. ඇතැම් පැවිද්දෙක් තමා ධ්‍යානආදී ගුණ විශේෂ ඇති එ කියැයි, අන්්‍යන් ලවා සිතවනු පිණිස ිුන් පැමිණෙනකාල්හි වාඩිවී බිම බලාගෙන නොසල්වී සිටිති. මිනිසුන් සමීපේට පැමිණියත් කතානු කරති කතා කරතත් ඉක්මනින් කතානු කරති නොදුටුසේ සිට කල්යවා කතා කරති. මගයන කල්හි මිනිසුන් දුටු විටද බිම බලාගෙන සෙමෙන්ඥති. ළඟට පැමිණ අය දෙසද නොබලති කතානු කරදි මේ ගුණහැගෙනස සිටීම ඉරියව් පැවැත්වීම් වශයෙන් පවත්වන මිත්‍යා ආජීවයයි ලපනා යැනුවෙන් දැක්වෙන්නේ දෙන්නට සිතන හැටියට හා නොද නොසිටිය හැට හැකි සැටියටත් කතා කිරීමෙන් ප්‍රත්්‍ය ලබා ගැනීම වූ මිත්‍යා ආජීවයයි හි බොහෝ ආකාර ඇත. ඇතැම් පැවිදි කෙනෙක් මිනිසුන් ආරාමයට පැමිණ කල්ලෙහි මුන්න හෙලා පැමිණ සිටින්නේ ආරාධනාමකට වෙන්න ඇති පින්කමකවදාද යනාදීන් දන්දීමට සිතන හැටියට මිනිසුන්ට කතාකොට ප්‍රත්‍ය ලබති. අසවල් ඇැමතිතුමා අසවල් මැතිතුමා අසවල් මැතිනිය අප දායකෝය අපට බොහෝ සලකනවාය නිතරප දක්නට එනවාය නිතර අප ගැන සොයා බලනවාය යනාදියෙන් තමන්ට උසස් අය සලකන බව කියා අනුන්ගෙන් ප්‍රත්‍ය ලබති ඇතැමෙක් තමන් වෙත පැමිණෙන මිනිසුන්ට උසස්කොට ස්තූති කොට කතා කර ඔවුන් සතුටු කරවා ප්‍රත්‍ය ලබති ඇතමෙක් තෙරනම් මුන්නැහෙලාගේ ගෙදර මේ මාසවල පින්කම් කරනවාය අවුද්ධේ තවම නැත්තේ අවකාස ලැබී නැතුවවෙෙන් නැති. පෙර පටන් කරගෙන එන වැඩ අත පසු කරන්නට හොඳ නැත යනාදීෙන් නොදී නොසිටිය හැකි තැනට කතාකොට ප්‍රත්්‍ය ලබති. ඇතැමෙක් මුන්නහලාගේ ගෙදරට යමෙක් ලැබුණොහොත් යමක් ලැබුණොහොත් පන්සල් අමතක් කරන්නේ නැත ඒවා දෙන්නේ ද අපටමය යනාදීන් උසස් කොට කතා කිරීමෙන් සතුටුකරවා ප්‍රත්‍ය ලබති. ඇතැමෙක් මිනිසුන් පැමිණකාල්හි සත්‍ය ගැන ධර්මය ගැන නොබලා ඔවුන් සතුටුවන හැටියට ඔවුන්ට අනුකූලව කතාකොට ප්‍රත්‍ය ලබති. ඇතැමෙක් තමන් පහත්තන්හි තබා ගිහියන් උසස්තැන තබා කතා කිරීමෙන් ඔවුන් සතුටුකොට ප්‍රත්‍ය ලබති. ඇතැමෙක් බොරු සැබෑ මිශ්්‍රකොට මිනිසුන් සතුටුුවන හැටියට කතාකොට ප්‍රත්‍ය ලබති. ඇතැමෙක් ගිහියන්ගේ දරුවන් සුරතල්කොට ඔවුන් සතුටු කරවා ප්‍රත්‍ය ලබති. මේ සියල්ල ලපනා යනුවෙන් දැක්වෙන මිත්‍යා ආජීවයය. නේමිත්ත කතා යනුවෙන් දැක්වෙන මිත්‍ය ආජීවේ නම් කතාවෙන් හෝ යම් කිසි ක්‍රියාවකි නෝ ගිහියන් කෙරෙහි ප්‍රත්‍යදීමේ අදහස ඇතිකරවා ප්‍රත්‍ය ලබා ගැනීමය. පෙර එක කුළුපඟ භික්ෂුවක් දන්වලදා යනු කැමැත්තෙන් ගිහයකට පිවිස හිඳගත්තේය. එහි ගැහැනිය ඒ භික්‍ෂුවට කිසිවක් නොදී පිටත්කර යවන්නට සිතා සහල් නැතය ය කියමින් සහල් ගෙන්න්නන්නන්ට හා යන ආකාරයෙන් අසල ගේකට ගියාය. මේ අත්තර භික්ෂුව ගේ තුළ පිවිස බලනුයේ එක්තනක උක්දන්්ඩක්්ද එක් බඳුනක හකුරුද කුඩයක ලුණුමාලුද හැලියක සහල්ද කලයක ගිතල්ද තිබෙනු දැක එලියට අවුත් කිසිත් නොදන්නක්මෙන් වාඩි වී හුන්නේය. මදවේලාවක් ගතකොට නම් කොතනකින් වත් සහල් ටිකක් සොයාගන්නට නොපුළුවන් වීය යැයි කියමින් ගැහැනිය ගෙට ආවාය. එකල්හි භික්ෂුව අනේ උපාසිකාවනි අද දානය හරි නොයන බවට නිමිත්ත මම මඟදීම දුටුවමියයි කියය. ස්වාමීණී ඒ කුමක් දැයි උපාසිකාව කීවාය. භික්ෂුව කියනුයේ උපාසිකාවනි මම මගදී අර කවුලුවෙහි තිබෙන උක්දඩුවැනි නපුරු සර්පයකු දුටුවමි. ඌට ගහන්නට දෙයක් සෙවීමට වටපිට බලන කල අර හැලියේ තිබෙන හකුරු කැටවැනි ගල් කර ටිකක් දුටුවමි. ඒවායින් ගැසූ විට අර පැසහි තිබෙන ලුණුමාලු පෙතිසේ සර්පයා පෙනය කළේය. උගේ දත් අර හැලියේ ඇති සහල් වැනිිය කිිපුණාාවූ උගේ කටින් අර කලේ තිබෙන ගිතෙල් බඳු පෙන වැගරුණේය. උපාසිකාවනි මේමාදුටු නිමිත්තයැයි කීේය. උපාසිකාව මේ මහන නොරවටිය හැකියයි සිතා උක්දඩුව ගෙන භික්‍ෂුවට කලින් දී බතපිස ගිතෙල් ලුණුමාලු හකුරු සමග භික්ෂුවට දන්දුන්නාය. මෙසේ කතාවෙන් ප්‍රත්‍යලබා ගැනීමේ නේමිත්ත කතා යනුවෙන් දැක්වෙන මිත්‍ය ආජීවයයි නිප්පේසි කතා යනුවෙන් දැක්වෙන මිත්‍ය ආජීවය නම් ගර්හාකිරීම ආදයේ මිනිසුන් පෙලා ප්‍ර්‍ය ලබා ගැනීමය ඇතැමෙක් දන් දෙන්නට නොකැමැති වුවද නොදීමෙන් වන නින්දාවට බියෙන් නොකැමැත්තෙන්ම දන්දීම කෙරති ඇතැම් පැවිද්ධෝ දන් නොදෙන්න්න වූ ඒ ගිහිියන්ට නොෙක් අයුරෙන් ගරහා කොට ලැද්ජාවට පමණුවා ඔවුන්ගෙන් ප්‍රථ්‍ය ලබා ගනිති එසේ කරන්න මහුට ආගමක් නැත මොහු නොමැරන්නට සිටින කෙනෙකි මහු පරලව ගැනවි පරලොව යනවිටද වස්තුව ගෙනයාන්නට සිටින කෙනෙකි යනාදයෙන් මිනිසුන්ට නින්දා කෙරෙති කියනවාද මොහු මහාදානපතියකි දැනට කොතෙක් වස්තුව දී තිබෙනවාද කියා නොදනිමු යැයි කවටකම් කරති. තමුසලා මොහු නොදෙන කෙනෙක් යැයි කියන්නආහුය මොහු නොදන කෙනෙක් නොවේය මොහු හැමදාම හැම දෙනාටම නැතේ යන වචනය දෙන්නේය. යනාදී පරිහාසකරති නොදෙන තැනැත්තාගේ අවගුණ පතුරුවති මෙසේ මිනිසුන් පෙලා ප්‍රත්්‍ය ලැබීම නිප්පේසිකතා යැනුවෙන් දැක්වෙන මිත්‍යා ආජීවයයි ලාදේන ලාබං නිජිගිං සහනතා යනුවෙන් දැක්වෙන මිත්‍ය ආජීවය නම් එකක්ගුවෙන් ලැබුණුදය අනිකෙකුට දීමෙන්ද ඔවුන්ගෙන් ලැබුණුදය තවත් කෙනෙකුට දීමෙන්ද මෙසේ නරකදේ දී හොඳදේ ලබා ගැනීමය. තිරස්්චීන විද්‍යා මිත්‍යආජීවය මෙසේය. මේ බුදුසුනෙහි උසස්කොට සලකන විද්‍යා අටක් ඇත්තේය විච්චා චරණ සම්පන්නෝ යන බුද්ධගුණය වරණනා කරන තැන්වරින් ඒ විද්‍යා අට දත හැකිය. අප විසින් සම්පාධිත සූවිසි මහගුණය බලනු පිණසත් විනෝදය පිණසත් ලෝකෙහි භාවිතා කරන නිවන් ලැබීමට හේතු නොවන තරමකින්වත් නිවන් ලැබීමට බාධ පිණිස පවතින තවත් බොහෝ විද්‍යා ලෝකයෙහි ඇත්තේය. මේ සස්නෙහි ඒ විද්‍යා තිරස්චීන විද්‍යානාමයෙන් හඳන්නු ලැබේ. බ්‍රහ්මජාල සූත්‍රාදියෙහි චූලසීල මධ්‍යමසීල මහාශීල වශයෙන් සිල් තුනක් දක්වා ඇත අංගන් නිමිත්තං උප්පාදං සුපිනං ලක්ඛනං මුසීකචන්නං, අග්ගි ෝමං දබ්bbiිහෝමං, තුසහෝමං, කනහෝමං, තන්්ඩුලහෝමං, සප්පි හෝමං, තෙළහෝමං, මකහෝමං ලෝහිත හෝමං අංගවිච්ජා වත්තුවිද්ජා, කෙත්ත වි්ජා යනාදීන් මහාසීලය විස්තර කිරීමේදී තිරස්්චීන විද්‍යා බොහෝ ගරනක් දක්වා ඇත ඒවායින් ප්‍රත්‍ය ලබාගැනීම තිරස්්චීන විද්‍යා මිත්‍ය ආජීවයයි තිරස්්චීන විද්‍යා බොහෝ බැවින් මෙ විස්තර නොකරනු ලැබේ ඒවා දීගනිකායේ බ්‍රක්්මජාල සූත්‍රයෙන් හෝ සාमाන්‍ය පලසූත්‍රයෙන් හෝ සූවිසි මහාගුණෙන් බලාගත යුතුය. කියනලද මිත්‍ය ආජීවයන්ගෙන් වෙන්වීම හා ආජීවය සම්බන්ධයෙන් පණවා ඇති සිකපද රැකීමද පැවිද්දන්ගේ වශයෙන් කයුතු සම්මා ආජීවයයි. මේ සම්මා ආජීව මාර්ගාංගේයද ලෞකික අවස්ථාවේදී ආජීව හේතුක ප්‍රාණගාතාදීන්ගෙන් වැලකීම් වශයෙන් වෙනවෙනම ඇති වෙයි ලෝකෝත්තර මාර්ගක්ෂණයහි වනාහි අन्य මාර්ග්‍යයන්හා එක්ව එක්වර සකළ දුुෂ්චරිතයෙන්ම ප්‍ර दुෂ්චරිතයන්ම ප්‍රහණය කිරීම් වශයෙන් ඇතිවෙයි. සම්මාවාචා සම්මා කම්මන්ත, සම්මා ආජීවයන වචනවලින් දැක්වෙන මේ මාර්ගංගතුන, භිධර්ම පොත්වල දැක්වෙන විරති චයිතසික තුනය. විරතිීහු පාතයන් වැලකීම් වශයෙන් නුපදනා චෛතසික ධර්මයෝය. ඒ විරතිීහු සම්පත්‍ය විරතිී සමාධාන විරතිී සමුච්ේද විරතිී යැයි තුන් වැදෑරුම් වෙති. මම මේ මේ පෞකම්වලින් වලකමිය, මේ මේ පෞකම් නොකර හරිමිය, කියා සිතා ගැනීම වූ සමාධානයක් කලින් නැතිව පාපක්‍රියාවන් කරන්නට සිදුවන කරුණක් පැමිණ කල්හි අවස්ථාවක් පැමිණකල්හි තමාගේ වයස උගත්කම ආදිය ගැන සිතා අපට මෙවැනි දේ නුසුදුසියයි සලකා පෞකම්වලින් වැලකීම සම්පත්ත විරති නම් වෙයි උදාහරණයක් වශයෙන් අතීතයේ මේ දිවයිනෙහි විසු චක්කන නැමතියෙකුගේ කතාවක් දක්වා තිබෙයි ඒ මෙසේය චක්කන තරුණ කාලේදී ඔහුගේ මව රෝගාතුර වූවාය ඒ රෝගයට හාමස් ඕමනා බව වෙද මහතා කීය චක්කනගේ අයියා හාමස්වොයාගෙන එනු පිණිස ඔහු කෙතට යවීය කෙතෙහි ලපටිගොයම් කෑමට පැමෙන හිටිහාවෙක් චක්කන දැයක බියවිී දුවන්නේ වැලක පැටලි කිරිකිරි යයි හැඩීය චක්කන හාවාගේ හඬාසාහි ගොස්ඌ අල්ලාගෙන මමට බෙහෙත් පිණිස වූ මරන්නට සිතා නැවත මවගේ ජීවිතය පිණ අකගේ ජීවිතය නැතකිරීම නසුදුසු ඇයිසිතා හාවා අතහැරේය. චක්කන ගෙදරගිය කල්හි හා මස් ලැබුණේ දැයි ඔහුගේ නැසීය චක්කන සිදුවූපුවත අයියාට කීය අයියා ඔහුට සැරකළේය එකල්හි චක්කන මවසමීපේට ගොස් උපන්තැන් පටන් මේ වනතුරු මා කවදාවත් දැන දැන සතෙකු මරා නැත ඒ සත්‍යානුභාවෙන් මාගේ මෑණියෝ සෝපත්වෙත්වා යැයි සත්‍යක්‍රියා කළේය එකනෙහිම මවගේ රෝගය සුවවිය. මම මේ මේ පෞකම් නොකරමිය මේ මේ පෞකම් වලින්වැලකෙමිය යයි සිකපද සමාධන් වූ වන්ට සිකපද සමාදානාහි සමාදානේහිද සමාදන් වූ පද රැකීමහිද ඇතිවන විරතිය සමාධාන විරතිය නම් වෙයි. එයට උදාහරණ වශයෙන් මෙම ලක්දිව උතුරු වඩුන්නා පව්වෙෙහි විසූ ගොවියකුගේ කතාවක් දක්වාති බෙයි. ඒ මෙසේය උතුරු වඩුන්නාවේ ගොවියා අම්බරිය විහාරයේ පිංගල බුද්ධරක්කිත තෙරුන් වහන්සේ වෙතින් පන්සිල් සමාධන් වී කෙතට ගොස් සෑවේය එක් දවසක් ඔහුගේ ගොනෙක් නැතිවිය. ගොවියා ගොනු සොයනු පිණිස උතුරු වඩුනාා කන්දෙහි ඇවිදින්නේ පිඹුරෙකොට හසුුවිය එදා ඔහු අත හොඳට කැපෙන කැත්තක් ද තිබින. ශරීරය වෙලෙන්න්නා වූ පිඹුරාගේ හිස සිද දමා ගැලවෙන්නට ඔහොට සිතින. නැවත ඔහුට සම්භාවනීය ගුරුවරයකු වෙතින් ගත්සීලය විිඳදැමීම නිුසුදුසුිය ඇසිතින. පිඹුරාගේ වෙලීමෙන් වඩවඩා වේදනාව ඔහුට ඇතිවිය. එහෙත් ඔහු එය ඉවසුවේය. පිඹුරා මරාදමා ගැලවෙන්නට තුන්වරක්ම හුට හිතුනේය. එහෙත් ඔහු එය නොකලේය. අන්තිමේදී ඔහු ජීවිතය පරිත්‍යාග කරමිය, සිකපද නොබිදිමියයයි, නැවත නැවත පිඹුරා මැරීමේ සිත පහළ නොවනු පිණිස, අතතිබූ කැත්ත ඈතට විසිකළේය. එකනෙහි පිඹුරා ඔහු හැරගියේය. ලෝකෝත්තර චිත්තෙ හා උපදිනා විරතිය සමුච්චේද විරති නම්වෙේ. ය ඉපදීමෙන් පසු ආරය පුද්ගලයන්ට ප්‍රාණ වද කිරීමට, නොසිතෙන්නේය සම්මාවාචා සම්මාකම්වන්ත සම්මා ආජීව යනමේ තුන ආරයෂ්ඨාංගික මාර්ගයේ සීල අගයෝය ඒත් හැම සියලයක්ම බෝධිපාක්ෂික ධර්ම සංඛ්‍යාවට නොගැනයි සම්මාවාචාං භාවේතිී විවේක නිස්සිතං, විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං ොස්සගග පරිනාමිං, සම්මා කම්මන්තං භාාවේතිී විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං ොස්සගග පරිනාමිං සම්මා ආජීවං, භාාවේතිී, විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, वොස්සග්ග පරිනාමිං යනුවෙන් වදාරා ඇති හැටියට බෝධිපාක්ෂික ධර්මයන්ට ඇතුළුුවන්නේ මගඵල ලබා නිවන්දක්නාා රිසියෙන් රක්්නාා සීලය බොහෝ දෙනා දෙවිවිනිස් සැප පිණිසද සිල්රකිති. Vෘත නිශ්්‍රිත වූ ඔවුන්ගේ එසීලය නිවන් පිණස නොවන බැවින් බෝධිපාක්ෂික ධර්ම සංඛ්‍යාවට නොපැවිිණේ. මේ ජාතියේදී මගඵල ලැබී මේ බලාපොරොත්තුව හැර දමා බවභෝග සම්පත්හා අනාගතයේ නිවනත් බලාපොරොත්තු වන පින්වතුන්ගේ සීලය, බෝධිපාක්ෂික ධර්මයට අයත්වන සුද්ධ ආදිි බ්‍රහ්මචරික සීලය නොතුදු, නිවන ගැනත් මතු බලාපොරොත්තු වන බැවින්, පාරමිතා සීල සංඛ්‍යාවට ඒක දේශයකින් අයත් බව කේුතුය සම්මා වායාම, කතමෝ බික්කவே සම්මාවායාමෝ ඉத බික්க்கவேේ බික්කෝ அනුපண்ணානම් පාපකානං අකුසලානන් දම්මානං அනුපපාදාය சන්දන් ජනේති වායමති விරියං ආර්භති චිත්තම් පග්ගන් හාති පදහති அනුපண்ணානං කුසලානන් දම්මානං උපාදාය சන්දන් ජනේති வாයමති වීරියං අර්பති සිත්තම් පග්ගන් හාති පදහති උපපන්නානං කුසලානන් දම්මානං ටිතියා අසම්මෝසාය බියෝභාවාය වේපුුල්ලාය භාවනාය පාරිපුරයා චන්දන්ජනයේති වායමති විරියං අරබති චිත්තම් පග්ගන්හාති පදහති අයංඋච්චති බික්කවේ සම්මාවායාමෝ මග්ග විභංග සුත්ත ේ මහන්නේි සම්යක් වායාමය කවරේද මහනනි මේ ශාසනයහි මහනති මේේ සුව සන්තාානේහි අතීතේ නූපන්නා වූ ලාමක වූ අකුසල් ධර්මයන් මතු සුවසන්තානය ඇති නොවන පිණිස ඕනෑ කරේද උත්සහ කෙරේද කායික චෛතිසික වීරයන් නොදවාද වීරයහි සිතෝසවාද මහත්කොට වීරිය කෙරේද උපන්නාවූ ලාම ක්ෂුවධර්මයන් ප්‍රහීණය පිණස ඕනෑ කරේද උත්සහ කරේද කායික චෛතසික වීරයන්යොදවාද, සිතොත්් ඔසවාද මහත්කොට වීරය කෙරේද. උපන් කුස්ලධර්මයන්ගේ පැවැත්ම පිණිස, නොනස්ම පිණිස, නැවත නැවත ඇතිවනු පිණිස මහව මහත්වනු පණස, වැඩීම පිණිස, සම්පූර්ණවීම පිණස කම් කරේද උත්සාහ කෙරේද කායික චෛතසික වීරියන් යොදවාද වීරියෙන් සිත ඔසවාද මහත්කොට වීරිය කෙරේද මහනිනි මේ සම්මා වායාමය යැයි කියනු ලැබේ යනුයි මාර්ගාංග ධර්ම විෂයහි සම්මා වායාම යනුවෙන් දැක්වෙන්නේ ඉහත සම්මක් ප්‍රධාන விරිය ඉර්දිපාද ඉද්‍රිය විරිය බලරිය සම්බෝජ්ජාන්ග යන නම්වලින් දැක්පුුණු වීරිය චෛත සිකමය යමය. ය සම්යයක් ප්‍රධාන කතාවේදී විස්තර කර ඇති බැවින් මෙහිදී ඒය ගැන අමුතුුවෙන් කිය යුත්තක් නැත්තේය සම්මා සති කතමාච භික්කවේ සම්මා සති. ඉද භික්කවේ භික්කු කායේ කායානු පස්සී විහරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභි්ජා දෝම නස්සං වේදනාසු වේදනානු පස්සී විහරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිච්ජා දෝම නස්සාං චිත්තේ චිත්තානු පස්සී විහරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිච්චා දෝම නස්සාං දම්මේසු දම්මානු පස්සී විහරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිච්ජා දෝම නස්සාං අයං උච්චති භික්කවේ සම්මා සති මග්ග විභංග සුත්ත තේරුම මහනන සම්මා සතිය කවරේද මහනනි මේ සස්නෙහි මහනතෙමේ කෙස් වන වීරයෙන් යුක්ත වූයේ කාය කොට්ටාසියන් මනාකොට දක්නාා නුවන යුක්ත වූයේ කාය කොට්ටාසියන් හි පිහිටි සිහියෙන් යුක්ත වූයේ දෙතිස් කොටසක් ඇති මේේ කයහි කේසාදී කාය කොට්ටාසියන් නැවතනැවත සිතින් බලමින් කය කෙරෙහි ඇලීම් ගැටීම් දෙක දුරකොට වාසය කෙරේද මහන දෙමේ කන වීරියෙන් යුක්තේද ත්‍රිවිධ වේදනාවන් මැනවින් දක්නාා නුවනින් යුක්තේදදනාව පිහිටි සිහියෙන් යුක්ත වූයේ ත්‍රවිධ වේදනාව ඒ ඒ වේදනාව නැවත නැවත සිතින් බලන්නේ වේදනා සංඛ්‍යාත ලෝකයෙහි ඇලීම් ගැටීම් දෙක දුරුකොට වෙසේද මහනතිමේ කෙළෙස්තවන වීරියෙන් යුක්ත වූයේ සරාගාදී චිත්තයන් මැනවින් දක්නාා නුවනින් යුක්ත වූයේ, චිත්ත කෝට්ටාසයන්හි පිහිටි සිහියෙන් යුක්ත වූයේ චිත්තයන්හි ඒ ඒ නැවත නැවත සිතින් බලමින් චිත්ත සංඛාත ලෝකයේහි ඇලීම් ගැටීම් දෙක දුරකොට වෙසේද. මහනතෙමේ කෙලෙස්තවන වීරියෙන් යුක්ත වූයේ ීවරනාාදී ධර්ම මැනවින් දක්නා නුවනින් යුක්ත වූයේ නීවරනාාදී ධර්මයහි එහිටි සිහියෙන් යුක්ත වූයේ නීවරනාදී ධර්මයන්හි ඒ ඒ ධර්මය නැවත නැවත සිතින් බලමින් ධර්ම සං්‍යාත ලෝකෙහි ඇලීම් ගැටීම් දෙක දුරුකොට වෙසේද මහනනි මෙය සම්මා සතිය යැයි කියනු ලැබේය යනුයි දේශනාවෙන් දැක්වවෙන්නේ ඉහත දැක්වූ සතිපට්ටාන හතරම සම්යක් ස්මෘති මාර්ගංගය භවය සතිපට්ඨාන් හතර යැයි කියනුයේද දෙපනස් චෛතසිකයන්ගෙන් එකක් වූ සති නම් වූ චෛතසිකයයි. ඒ සතිය බවභෝග සම්පත් පිණිස කරන කුසල විෂයහිද ඇත්තේය බෝධිපාක්ෂක ධර්ම වශයෙන් මෙහි ගනු ලබන්නේ වන් පිණිස කරන කුසල විසේහි පවත්නා සතියය. එය ලෞකික අවස්ථාවෙහි කායාදී විෂයහි පවතින්නේය. එය කායආදී විෂයහි දියුණුුවී ලෝකෝත්තරත්වයෙන් පහළවන කල්හි අන්‍ය මාර්ගාංගයන් හා එක්ව නිවන අරමුණුකොට පහළවෙයි. සතිපට්ටාන හතර පිළිබඳ විස්තරයක් ඉහත කරනලදී. ඉහත දැක්වූ පාටේහි විනේය ලෝකේ අභිච්චා දෝමනස්සං යන තැනෙහි ලෝකයේ යයි කියනුයේ නිවන් පිණිස පවත්වන සති චෛතසිකේට ස්ථාන වනහෙවත් සති චෛතසිකයේ අරමුණවන කාය වේදනා චිත්ත ධර්ම යන මේ වාටය. නුවනින් තොරව කායආදිය ගැන සිතන්නට ඒ කායආදියන්හි ඇලීම හෝ ඇතිවෙයි. ඒවා නරක්වන කල්හි ඒවාගැන විරුද්ධත්වය හෙවත් නොසතුට ඇතිවෙයි. තමන්ගේ ඉන්ද්‍රියන්ට හසුවන දේවලට ඇලුම්කිරීම හෝ විරුද්ධවීම සාමාන්‍ය ජනයාගේ සිරිතය. මෙහි ගැටීමයැයි කියන ලදයේ විරුද්ධ වීමටය. සත්වයන්ට සසර දික්වන්නේ ඔවුන් දුකින් නොමි දෙන්නේ ඒ ඇලීම් ගැටීම් දෙක නිසාය සතුටු වීම් නොසතුටු වීම් දෙක ඇතිවන්නේ ආය ආදිය නිත්‍ය සුක සුභ ආත්ම වශයෙන් බලන්නන්ටය කායාදීන් හි කේසා වශයෙන් බලන්නා වූ යෝගාවචරයාට කේසා ආදී වශයෙන් කාය ආදියහි සිහිය පවත්වාගෙන සිටින යෝගාවචරයාහට කාය ආදියහි ඇලීමක් හෝ ගැටීමක් ඇති නොවෙයි. ඇලීම් ගැටීම් දෙක නොවන හැටියට සිහිය පැවැත්වීම නිවන් මගය එවවින් කායාදීන්හි පවත්වන ඥාන සම්ප්‍රයුක්ත සතිය සම්යක් ස්ෘති නම්වූ මාර්ගංගේද වන්නේය. සමා සමාමහ සම්මා සමාධය කවරේද. මහ මේ සස්නෙහි මහනතිමේ කාමයන් කෙරෙන් වෙන්ම අකුසලෙන් කෙරෙන් වෙන්ව විතර්ක සහිත වූ විචාර සහිත වූ කාය චිත්ත විවේකයන් නිසා හටගත් ප්‍රීතිය හා සුකය ඇත්තා වූ ප්‍රථම ධ්‍යානය උපදවා වාසය කෙරේද. මහනතෙමේ විතර්ක විචාරයන් සංසිදවීමෙන් ස්ුව සන්තාානයේහි හටගත් සම්ප්‍රසාදයෙන් යුක්ත වූ චිත්තයාගේ එකඟ බව වූ විතර්ක රහිතූ විචාර රහිත වූ සමාධියෙන් හටගත්තා වූ ප්‍රීතිය හා සුකය ඇති දවිතියධානය උපදවා වාසය කෙරේද. මහනතෙමේ ප්‍රීතිය කෙරෙහි ඇල්මද හැර උපේක්ෂකවවෙසේද සිහියෙන් හා නුවනින් යුක්ත වූයේ කයින් සුකය විඳින්නේ වෙයි. යම් ත්‍රතිය ධානයක් නිසා ආර්යයෝද ධ්‍යානෙන් යුක්ත පුද්ගලයා සුවසේ වෙසෙන්නේ යැයි කියාද ඒ තෘතිය ධ්‍යනය උපදවා වාසය කෙරේ ද මහනතෙමේ සුකයද ප්‍රහණය කිරීමේ දුක්කයද ප්‍රහණය කිරීමෙන් පළමුවෙන්ම සෝමනස්ස දෝමනස්ස දෙකද නිරුද්ධවීමෙන් උපේක්ෂාව නිසා පිරිසිදු වූ සිහිය ඇති තුෘත ධ්‍යානය උපදවා වෙසේද මහනෙනි මෙ සම්මා සමාධී නමි යනුයි මේ වාක්‍ය බලන කල මතුපිටින් පෙනෙන්නේ පුද්ගලයා සම්මා සමාධිය සේය පුද්ගලයා සම්මා සමාධියයැයි නොගත යුතුය මෙය පුද්ගලයාගේ වශයෙන් ඔහුතුළ ඇති ධර්මය දක්වන දේශනයකි මෙබඳු දෙසුම්වලට කියන්නේ පුද්ගල අධිට්ඨාන දේශනා කියාය මෙවැනි දේශනා පිටකත්‍රේහි බොහෝය ඉහත දැක්වූ දේශනයේ අදහස කොටින් කියතහොත් කියයුත්තේ ප්‍රථමධ්‍යාන සමාධිය, දවිතියධ්‍යාන සමාධිය, ත්‍රතියධ්‍යාන සමාධිය චතුර්ථ ධ්‍යාන සමාධිය යන සමාදිහතර සම්යක් සමාධි මාර්ගය කියාය. ඉහතදැක්වූ පාටේහි දැක්වෙන සමාධිහතරද ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙවදෑරුම්වෙේ. ලෞකික සමාධියද ඇතමෙක් බ්‍රක්්මලෝකෙහි ඉපදීම ආදී කරුණු පිණිසද වඩති එසේ වැඩු ලෞකික සමාධිය ෘත නිශ්විත බැවින් බෞධිපාක්ෂික සම්මා සමාධයට අයත් නොවෙයි ලෝකෝත්තර මාර්ගයට පැමිණීමට උත්සාහ කරන්න නෝද සමතයානික විදර්ශනායානික වශයෙන් දෙකොටසකි එයින් සමතයානිකයන් ධ්‍යාන වඩන්නේ ලෝකෝත්තර මාර්ගයට උපකාර පිණිසය එබැවින් ඒ සමතයානිිකයන්ගේ ලෞකික සමාධි හතර ආර්යෂ්ඨාංගික මාර්ග සම්මා සමාධියයට අයත්වෙයි මග්ග විභංග සූත්‍රෙහි එන පරිකර්ම සමාධී උපචාර සමාධි යන කාමාවචර සමාධි දෙක නොගන්නා ලද්දේ උස සමාධිය පමනක් දැක්වීම් වශයනිී සමතයානිකයන්ගේ හා, විදර්ශනායානිකයන්ගේ, පරිකර්ම උපචාර කාමාවචර සමාධි දෙකද සම්යක් සමාධී මාර්ගයමය ඒ සමාධිය ලෞකික අවස්ථාවේ කසිනාදී නානා ආරම්මණයන්හි පවත්තුමින් වැඩි ලෝකෝත්තර මාර්ගචිත්තය පහළවීමේදී, නිවන අරමුණු කරමින් මාර්ගාංගයන් හා එක්ව උපදින්නේය. ආර්යෂ්ඨාගික මාර්ග්‍යය ස්කන්ධත්ත්‍රයට සංග්‍රහ වන අයුරු මේ සස්නෙහි සීලය සමාධිය, ප්‍රඥාව කියා නිවන් ලබනු පිණිස ඇතිකරගත යුතු වැඩිය යුතු ධර්ම තුනක්ඇත්තේය සීලය සීල වශයෙන් එකක් වුවද එහි බොහෝ ප්‍රබේධ ඇත්තේය අනේක විද සීලයන් එක්කොට ඒ සියල්ලටම සීලස්කන්දයයැයි කියනු ලැබේ සමාධි ප්‍රඥාවෝ සීලේසේම අනේක ප්‍රකාරවෙයි අනේක විද සමාධීන් එක්ොට ඒ සියල්ලටම සමාධස්කන්දයයැයි කියනු ලැබේ අනේකවිද ප්‍රඥාවන් එෙක්කොට ඒ සියල්ලටම ප්‍රඥාස්කන්දය යැයි කියනු ලැබේ. යාචා උසෝ විසාක, සම්මාවාචා, යෝච සම්මාකම්මන්තයෝච, සම්මා ආයජීෝ, ඉමේ දම්මා සීලක් කන්දයේ සංගහිතා. යනුවෙන් චූල වේදල්ල සූත්‍රෙහි දැක්වෙන පරිදි මේ ආර්යෂ්ඨාංගික මාර්ගෙහි සම්මාවාචා, සම්මාකම්වන්ත, සම්මා ආජීව යන අගතුන, සීලස් කන්දට අයත්තය. ආර්යෂ්ඨාංගික මාර්ගෙයට අයත්වූ මේ සීලය, ආජීව අෂ්ටමක සීලේය. සමහරකු මේ ආජීව අෂ්ටමක සීලයේ සමාදන් කරවන නමුත්, එය නිත්‍ය සීලයක් වශයෙන් සමාධන්වී ආරක්ෂාකිරීම, සමුච්චේද වශයෙන් කලේෂයන් ප්‍රහාණය කර නැති පෘතජ්ජන පුද්ගලයන්ට දුෂ්කරය. ප්‍රතජ්ජනයන්ට නිත්‍ය ශීලය වශයෙන් රැකීමට ගන්නා පංච සීලය පිළියල කර තිබෙන්නේ ආජී වාශ්ටමක සීලයෙන් අංග හතරක් පමණක් ගෙනය. අෂ්ටාංග සීල නවාංග සීල, දස්ස සීලවලට ගෙන ඇත්තේද අංග හතරක් පමණකි සාමනේර සීලයට ගෙන ඇත්තේද ඒ අංග හතර පමණකි බොහෝ සිික්‍ෂාපද ඇති මහාසීලය උපසම්පදා සීලේය එහිද සම්ප්‍රප්පලාප වචීකර්මය පිළිබඳව ශික්‍ෂාපදයත් නැත ඒ අනුව නිර්වාණය අරභයා පැවිදි බිමෙහි හැසිරෙන භික්‍ෂුණීන් සඳහාද ආජී වශ්ටමග සීලයහි සියලු අංග ඇතුළත් කර නැත ත්‍රිපිටකේ බොහෝ සූත්‍රවලත් අටුවා ග්‍රන්ථවලත් නිත්‍ය ගිහි සීලය වශයෙන් දක්වා ඇත්තේ පංච සීලයයි සෝවාන් පුද්ගලයන්ගේ සීලය හෙවත් අරියකන්ත සීලය වශයෙන් අටවාවේ දක්වා ඇත්තේද පංච සීයයි අෂ්ටාංගික මාර්ගයහි ඇතුළත් වන්නේ ආජීව අෂ්ටමක සීලය වන නමුත් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුත්තේ පච සීල අෂ්ටංග සීල නවාංග උපෝසත සීල දස සීල උපසම්පදා සීල යන මේ සීලයක පිහිටා විදර්ශනා වැඩීමනි විදර්ශනා වැඩීමෙහි යෙදන කල්හි මිච්චාවාචා ාමන්ත මිච්චා ආජීවයන්ට හේතුවන ක්ලේෂයන් දුරුවීමෙන් සම්මාවාචා සම්මාකම්මන්ත, සම්මා ආජීව මාර්ගංගෝ වැඩෙති ප්‍රථම මාර්ගයවන සෝතාපත්ති මාර්ගයට පැමිණිතැනැත්තාට අරියකන්තේහි සීලේහි සමන්නාගතෝ හෝතී යන අගේ ඇතිවන්නේ එහෙයිනි. එය සීල සමාධානයෙන් වන්නක් නොව, කලේෂයන් දුරුවීම නිසා ප්‍රාණගාතාදිය නොකළ හැකි තත්ත්වයට පත්වීමකි. මේ තත්ත්වය ධම්ම චක්ක පවත්තන සූත්‍රයේදී, චක්කු කරණී ඥානකරණී, අභිඤ්ඥාය, උපසමාය, සම්බෝදාය නිබානාය සංවත්තති යනුවෙන් දක්වා ඇත යෝච සම්මාවායාමෝ යාච සම්මාසති යෝච සම්මා සමාධී හිමේ දම්මා සමාධි කන්දේ සගහිතා යනුව දැක්වෙන සම්මාවායාමම්මා සති සම්මා සමාධී යන අංගතුන සමාධ ස්කන්දයට අයත්වේ. සමාධී ඇතිවීමට තධනුකෝල සිහියද තිබිය යුතුය. එබවි සතිය සමාධ ස්කන්දයට අයත්වෙයි. සති සමාධි දෙකේම වැඩීමට වීරිය ඕමනාය. එබවි வீීරියද සමාධස්කන්දයටම ඇතුළත්වෙයි. යාච සම්මාதிි්ட்டிි ෝච සම්මා සංකප්පෝ ඉමේදම්මා පඥාකන්ද සංගහිතා. යනුවෙන් චූල වේදල්ලෙහි දැක්වෙන පරිදි සම්මාදිිට්ටි සම්මා සංකප්ප දෙක ප්‍රඥාස්කන්දට යත්වෙයි සම්මාදිට්ටිය සුද්ද වූ ප්‍රඥ්ඥාවය සම්මා සංකප්ප පෙරටුව හැසිරීම් වශයෙන් ප්‍රඥ්ඥා සංඛ්‍යාත සමත් දිට්ඨි මාර්ගාන්ගේයට උපකාරවන්නක් බැවින් එය පං්ඥාස්කන්දයට ඇතුළු කරනු ලැබේ. ආරයෂ්ඨාංගික මාර්ගය, සීල ආදී ස්කන්ධත්්‍රයට සංග්‍රහකොට දක්වන්නේ එය සීල සමාධි ප්‍රඥායන ශාසනික ධර්ම තුන බව දැක්වීම පිණිසය. සීල සමාධි ප්‍රඥායනතුන වැඩීම, ආර් අෂ්ටාංගික මාර්ගය වැඩීමය ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීම, සීල සමාධී ප්‍රඥා වැඩීමය ලෝකෝත්තර ආර් අෂ්ඨාංගික මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය, ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙවදෑරුම් වෙයි ෞක මාර්ගයෙහි මතු නූපදිනා පරිදිී කෙලෙස් දුරුකිරීමේ ශක්තියක් නැත. එට ඇත්තේ තාවකාලික වශයෙන් කෙරෙස් දුරු කිරීමේ බලයක් පමණකි. එය දුබලය ලෝකෝත්තර මාර්ගය බලවත්්‍යය මහානුභාව සම්පන්නය වර්තමාන භවේදී පමණක් නොව මතු කිසිකලෙක අනාගත භවවලදීත් නෝපදිනා සැටියට ෙලසුන් දුරුකිරීමේ ශක්තිය ලෝකෝත්තර මාර්ගයට ඇත්තේය යම් කිසිවෙකු තමා සමාධන්වී සිටින සීලෙහි පිහිටා යම් කිසි කර්මස්ථානයක් උගෙන භාවනාවහි යෙදීම් වශයෙන් නොනවත්වා බෝධිපාක්ෂික ධර්ම වඩාගෙන ගිය හොත් වර්තමාන භවේදී හෝ, අනාගත භවයකදී හෝ තැනැත්තාගේ සන්තානයහි සම්මා දිිට්ටියාදී මාර්ගාංග ධර්ම, ක්‍රමයෙන් මෝරාගොස් යම්කිසි දිනයකදී ලෝකෝත්තර ආය අෂ්ටාංගික මාර්ගය පහළවන්නේය. ආර්යන්ගේ සන්තාානයහි සතරවරකදී පහළවන ලෝකෝත්තර මාර්ගයට සෝතාපත්ති මග්ග, සකදාගාමී මග්ග අනාගාමී මග්ග අරහත් මග්ග යන නම් කියනු ලැබෙක්. යෝගාවචරයකුගේ සන්තානයෙහි ප්‍රථම වරට උපදිනා ලෝකෝත්තර මාර්ගය, සෝතාපත්ති මග්ගය හෙවත් සෝවාන් මාර්ගයයි. හිමාලෙ ආදී උස්තැන්වල සිට සාගරය බලා ගලා යන්නා වූ ගංගා නදියෙහි ජලදාරා වූ ස සෝත්‍රස් නම් වෙති සාගරය බලාම ගලා යනු මිස නවත ආපහු හැරී සිට තැන බලාගෙන යන ස්වභාවයක් ඒවායේ නැත. සෝතාපත්ති මග්ගනම් වූ ප්‍රථම ආර්ය මාර්ගයද ඇතිවූතැන් පටන් අනුපාදිසේෂ නිර්වාණධාතුව දක්වා නිවනට අභිමුකව ගලා යනු මිස ව කිසිකලක ආපසු නොහැරෙන්නේය නොනවතින්නේය එහි ආපස්සු නොහැරීම යනු සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය කළ කෙලෙසුන් ඒ සන්තානයහි නැවත ඇතිවී පුද්ගලයා ආර්යභාවයෙන් පිරිහි නැවත පෘතච්චනභාවයට නොපැනීමත් නොපැමිණීමත් ඒ මාර්ගයාගේ ආනුභාවෙන් නිරුද්ධ වූ අනාගත බව උපත්තිය නැවත කිසිකලෙක නොසිදු වී මත්‍ය අනුපාදිසේෂ නිර්වාණධාතුව දක්වා ගලා යාමය යන සෝවාන් මාර්ගය උපදවාගත් ආර්යපුද්ගලයන්ගේ සන්තානයහි ශ්‍රද්ධ ආදිය වූද සමයක් දිට්ටි ආදී වූද ධර්මයන් ඒ මාර්ගයේ ආනුභාවයෙන් අනුක්‍රමයෙන් මෝරාගොස් නොවරදවාම ඒ පුද්ගලයා අරහත්වයට පැමිණ නිවන් දක්නා බවය. මෙසේ මේ ලෝකෝත්තර මාර්ගය ගංගාආදයේ ජල සෝත්‍රස්සුන් මෙ නිර්වාණ නැමති මහාසාගරය දක්වා නොනැවති ගලා යන බැවින් ඒ මාර්ගයටද සෝතය යැයි කියනු ලැබේ එබවින් මග්ග සංයුක්තයෙහි මෙසේ වදාල සේක සාරිපුත්‍රය මේ ආර්යෂ්ඨාංගික මාර්ගයම සෝතසක් විය ඒ කවරේද සම්මාදිට්ටියය සම්මා සංකප්පයය සම්මාවාචාය, සම්මාකම්මන්ත සම්මා ආජීව සම්මාවායාම සම්මාසතිී, සමා සමාදිය යන මොවහුය. මේ ආර්යෂ්ඨාංගික මාර්ගයේ නිවන කරාම නොනැවතිී ගලා යන බව ප්‍රකාශිතය ගංගා යමුණ අචිරවතී සරභූ මහි යන මේ මහා ගංගාවන් සාගරයට නැමී සාගරයට ඇලවී සාගරයට බරවී පවතින්නාක්මෙන් ආර්යෂ්ඨාංකිික මාර්ගය වඩන්නා නිවනට නැමී නිවනට ඇලවී නිවනට බරවී සිටියය යනුවෙහි අදහසයි. ලෝකෝත්තර මාර්ගයෙන් ප්‍රහණය කළ කෙලෙසුන් නැවත නූපදිනා බව මහනිනි යම්සේ මුනින් නැමුණු කලය වතුර වමාරාද වතුර ඇතුළට උරා නොගනීද එමෙන් ආර්යෂ්ඨාගික මාර්ගය වඩනැතැනැත්තේ, බොහෝකොට වඩනැතැනැත්තේ ලාමක වූ අකුසල ධර්මයන් වමාරාමය නැවත ඇතුළට ගැනීමක් නොකරන්නේමය ආය මාර්ග සංඛ්‍යාත සෝත්‍රසට පළමු පැමිණීම සෝතාපත්ති නම්වෙයි ර්ය මාර්ග සංඛ්‍යාත සෝත්‍රසට පළමුුවරට පැමිණීමෙන් ලබන මාර්ගය සෝතාපත්ති මග්ග නමි ඒ සෝත්‍රසට පැමිණිත් නැතහොත් සොවසන්තානයහි උපදවා ගත් ලබාගත් පුද්ගලයා සෝතාපන්න හෙවත් සෝවාන් නම්වෙයි. පෘතජ්ජනයෝ වනාහි ලෞකික මාර්ගංගයන්ගේ බලයෙන් වර ප්‍රාණය කළ කලේෂයන් නැවත ඇතිකර ගැනීම් වශයෙන්ද වරක්හල පාපයන් නැවත කිරීම් වශයෙන්ද ආපසුවෙති එබැවින් වරක් සිල්වත්වී සිටි ප්‍රතජ්ජනයෝ නැවත දුස්සීල වෙති වරක සමාධිය ලබාසිි ප්‍රතජ්්‍යනයෝ වරක වික්‍ෂිප්ත සිත් ඇත්තෝ වෙති පිස්සෝධ වෙති සම්මයා දිට්ටිකවසිටි මිත්‍යා දුෂ්ටික වෙති නුවනතිවසිට මෝඩවෙති ධ්‍යාන ලබා බවාග්‍රේට පැමිණසිට නැවත දෙවුලවටද මිනිස්ලොවටද ආපසවෙති තිරිසන් බවට ප්‍රේත බවට නරකයට පැමිණීම් වශයෙන් ආපසුවති ආර්ය මාර්ග සංඛ්‍යාත සෝත්‍රසට පැමිණි ආරය පුද්ගලයෝ ඒ ඒ මාර්ගයෙන් ප්‍රහාණය කළ ක්ලේෂයන් බවආන්තරේහිද නූපදිනාබැවින් ඔහු නැවත දුස්සීල නොවෙේති වික්‍ෂිප්ත නොවෙති මිසදිටු නොවෙති අපායට නොයති එය ඔවුන්ගේ ආපසු නොයාමය ආරයන්ට ශ්‍රද්ධාදී ධර්මයෝ ක්‍රමයෙන් වැඩති එබැවින් පිළිබෙලින් මතුමතු මාර්ගඵලවලටද පැමිණ නිවන් දකිති බවයහි හැසරෙන ආරය පුද්ගලයෝද දෙව්ලොවෙන් දෙව්ොුවට බමලොවින් බමලවට ඉහලටම ගොස් අන්තිමේදී නිවන්පුරයට පිවිසති эй ಲೋකෝತ್ತರ ಮಾார்್ಗೆಯಾಗಿ ಆனுुಭಾವය